ස්පරි නිල් පාට හැංගීමක රස. මහකන්නේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා ගොවින් විවගා කළද මෙවන විට ඔවුන් ගැටලු දෙකකට මුහුණ දී සිටිනවා. ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ ප්‍රමිතියෙන් තොර කාබනික පෝර භාවිතය හේතුවෙන් ගොවිමට දිලීර රෝගයක් වැළඳීම නිසා ගොයම් ගස් කහ පැහැගැන්වීමයි. කපාට දිලීරයක් ආවා, ගොයම් බාල වුණා. ගොයම් බාල වුණාට පස්සේ ගොයි මහතුරු නොඑක් නොඑක් වර්ගයේ කෘෂි රසායන දවී යොදලා ගොයම් ගහ යම් වර්ධනය කරගත්තා. මේකට ප්‍රධාන හේතු සාධකය තමයි මඩ පොහොර නැති එක නැත්නම් TSP නොමැති වීමට ආණ්ඩුව කියන්න ඕනේ. ඒක නිසා මහින්දමරුවිට කියනවා, මහින්දමරුවිට මහත්තයෝ හොඳට මතක තබා ගන්න, ගොවියගේ ප්‍රශ්නේ අපි සීතල කාමරවල ඉඳලා නෙමෙයි පේ ටු පේස් විසඳගමු. මේ අතර ගොයමට දින 45ක් ගත වීමට පෙර බණ්ඩි පොහොර යෙදිය යුතු වුවත් ගොවින්ට මේ වන තෙක් එම පොහොර යෙදීමට හැකියාවක් ලැබී නැහැ. ඒ මුදල් නොමැති වීම හේතුවෙන් දැනට දින 52ක් මේ ගොයමට බණ්ඩි පොහොර නැතුව දැන් පූදින් නැහැ. මේ බලන්නකො, මේ ගොයම් කර කහවිලා දැන් පොහොර දිනවලු රුපියල් 19,500යි රුපියල් 20,000යි. මේ ගණන් වලට පොහොර අරගෙන අපි කොහොමද ගහන්නේ? මේ ගොයම් ගස් ටික මාස දෙකයි. මේ ගොයම් ගහේ බණ්ඩියක් කොහෙද දෙන්නේ බලන්න. මේ ගොයම් මේ වෙනකොට අඩි එකහමාරකට වැඩි වෙලා තියෙන්න ඕනේ බලන්න. ඉතින් මේකට බණ්ඩි පොහොර නැහැ. MOP පොහොර ගබඩා වල ගොඩ ගාලා තියෙනවා. මම මේ ඊපෙල ගොජන සේවකට කතා කරලා බලනකොට ගොජන සේවකයෙක් කියන රුපියල් 18,500 කෝ නැ මිටිය කියලා. මිටියකට 19,000 කියලා මිනිසුන්ට දැන් කණ්ඩ වේර හොයා ගන්න බැරුව ඉන්නේ මාත්‍යෝ. කළු කඩකාරයෝ එහෙ විකුණනවා රුපියල් 20,000ක වගේ මිලකට යනවා. හැබැයි පාලකයෝ මේ වෙනකොට අපිට ආරංචියක් තියෙනවා කොළඹට ගෙනල්ලා ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා කියලා. හැබැයි මුංගේ ඇසරෙන්නේ කවද්ද කියන එක අපිට දැනගන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.